හිතවත් මිට්ටුවනි. පෞද්ගලික කාලේ පුරාම LR News අපි නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි හමුදාවේ ඉන්නේ ඉහළ නිලධාරීන්ට පුංචි මොළයකුයි ලොකු ඇඟකුයි තියෙන සත්තු జాතියක් කියන කාරණේ. විශේෂයෙන්ම මේකට විතරේක තියෙන්නට පුළුවන්. හැබැයි බෞතරයක් මෙහෙමයි. විශේෂයෙන්ම හමුදාවේ ඉන්න බෞතරයක් ඉහළ නිලධාරීන් පාලකයෝ ඉජු ඉජු කියනකොට කොන්දේසි විරහිතව නැට්ට වනවනා පස්සෙන් දුවන පිරිසක් කියන එක පහුගිය කාලයේ පුරාම සාක්ෂි සහිතව ඔප්පු වුණා. මේ වෙනකොට මේ ආණ්ඩුව අපේ රට හමුදාකරණයකට ලක් කරමින් සිටිනවයි කියන එක දේශීය වශයෙන් විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් චෝදනා ලබමින් සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල වශයෙන් ජාත්‍යන්තර සංවිධාන ලංකාව සම්බන්ධයෙන් තමන්ගේ අප්‍රසාදය පළ කරමින් සිටිනවා. මිත්‍රවරුනි, මේක අතිශය බරපතල ප්‍රතිඵල රටටත් කර දෙන්නට පුළුවන්. ඔබට මතකනම් 2015ට පෙර අපේ රටට GSP+ අහිමි වුණා. අපේ රටේ මත්ස්‍යයන් විශේෂයෙන්ම යුරෝපයට අලෙවි කිරීමට තිබුණු අවස්ථාව අහිමි කරා. මේ තත්ත්වයේ 2015න් පස්සේ යහපාලන ආණ්ඩුව ගත්තු සමහර ප්‍රජාතන්ත්‍රවාදී පියවර නිසා වැළකුණ. හැබැයි වර්තමාන ආණ්ඩුව නැවත වතාවක් සිවිල් තනතුරු සඳහා ඉහළ හමුදා නිලධාරීන් පත්කිරීමත් සමගම මේ ආයතන නැවත වතාවක් හමුදාකරණය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් නීතිය ගැන හැඟීමක් නැති හුදු හමුදා නීතිය ගැන පමණක් අවබෝධයක් තිබෙන මේ කාලකන්ණි නිසා වර්තමාන සමාජය විශාල අර්බුදයකට තල්ලු වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නිදහසේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා තමයි පාර්ලිමේන්තුවේ කරන කතාවලට මුක්තියක් ලබලා දීලා තිබෙන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විසින් කරනු ලබන ප්‍රකාශයක් සඳහා අධිකරණයේ ඉදිරියේ නඩුපවරන්න බැහැයි කියන ප්‍රතිපාදනය තියෙන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් නැති සරත් වීරසේකර මේ දවස්වල බජාරකේ චණ්ඩ්‍යා විදියට හැසිරෙමින් නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි දමිළ මන්ත්‍රීවරුන්ට දඬුවම් කරන්න පුළුවන් නීති ගේන්න ඕනි කියන කතාව. විශේෂයෙන්ම ඔහු මෙහිදී මතු කරන්නේ දමිළ ජනතාව වෙනුවෙන් කතා කරන්නට අවස්ථාව නොදී යුතුයි කියන කාරණය. මිත්‍රවරුනි, සරත් වීරසේකර මේ තැනට මනසහ ගෝට ගෙනත් තියෙන්නේ සුවිශේෂ කාරණයකට. සරත් වීරසේකර කොළඹින් ඡන්දයට දැම්මේ විමල් වීරවංශ පරාජය කිරීම සඳහා. මනාගෙත් ගෝටගෙත් යම්කිසි බයක් තිබෙනවා. ජනප්‍රිය චරිත ඉදිරියට ආවොත් තමන්ගේ පවුලෙවුන්ගේ පැවැත්මට බාධාවක් වෙයි කියන කාරණය. ඒ නිසා තමයි මේ දවස්වල සරත් වීරසේකර ඉස්සරහට දාලා විමල් වීරවංශ කපලා දාලා තියෙන්නේ. කෙසේ වෙතත් සරත් වීරසේකර මේ කියන කතා නිසා ලංකාව නැවත වතාවක් අර්බුදයකට තල්ලුවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ නිරන්තරයෙන්ම මේ රටේ සිවිල් තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත් කරා. මේ ප්‍රතිඵලයක් විදියට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විශාල වශයෙන් අපේ රටේ සිද්ධ වෙමින් තිබෙන මේ මානව හිමිකම් වලට එරෙහි ක්‍රියාවලට විරුද්ධව තමන්ගේ මතය ඉදිරිපත් කරමින් තිබෙනවා. මිත්‍රවරුනි, 2015ට පෙර මිනිවරු මරාගෙත් ගෝටගෙත් වැඩවල ප්‍රතිඵලයක් විදිහට අපේ රටට GSP+ අහිමි වුණා. ඒ වගේම අපේ රටේ මත්ස්‍යයන් යුරෝපයේ රටවලට මිලදී ගැනීම නැමැත්තුවා. මේ වගේ සම්බාධක නිසා අපේ රට විශාල වශයෙන් විනාශයකට පත් වුණා. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ගත්තු සමහර ප්‍රජාතන්ත්‍රවාදී පියවරවල ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටට නැවත වතාවක් GSP+ වගේ දේවල් ලැබුණේ. හැබැයි ලංකාවේ වර්තමානයේ ඉන්න සමහර මෝඩ තක්කඩි දේශපාලඥයෝ කල්පනා කරනවා ලෝකයේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියන කතාව. ඒ නිසා තමයි අපේ රටේ ඉන්න ගම්මන් පිල්ලා වගේ මීහරක් මේ වෙනකොට විශාල වශයෙන් උදාන වාක්‍ය කියමින් තමන්ගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්නේ. කෙසේ වෙතත් කිසිම රටකට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වෙලා නැත්තම් කොන් වෙලා පැවැත්මක් නැහැයි කියන එක ඉතිහාසයේ පුරාම ඔප්පු කරලා තියෙන කතාවක්. විශේෂයෙන්ම සරත් වීරසේකර දමිළ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය සමගම ආණ්ඩුව යන්නේ අර්බුදයකට කියන එක ගෝටටත් මරාටත් දෙන්නටම මේ වෙනකොට තේරිලා තිබෙනවා. ඒ නිසා සරත් වීරසේකරට එන්න කියලා ගෝටා බොහොම පැහැදිලිව කියපු කතාව තමයි හරකෙක් වුණාට උඹෑ නොකිය හිටපං කියන කතාව. විශේෂයෙන්ම 25 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාවෙන් පස්සේ අද වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි කැබිනට් එකේ ඉන්න ඇමතිවරුනුත් නිකම්ම නිකං තුට්ටුවට දාලා නැත්නම් දෙකේ කොලයට දාලා තමයි ගෝට සලකන්නේ. මොකද ඒකාධිපතියෙකු වීමට අවශ්‍ය කරන
නෛතික වපසරිය මේ වෙනකොට 20 වෙනි සංශෝධනයෙන් හදලා දීලා හමාරයි. කෙසේ වෙතත් මේ වෙනකොට සරත් වීරසේකරගේ තටු කැපීම මරත් ගෝටත් ආරම්භ කරලා තිබෙනවා. මිත්‍රෝනි දවසින් දවස අර්බුදයට යන්නේ ඔබෙත් මගේ රට. විදයක වස්ථාදයක අධිකරණ බලය තියෙන අපිට. එනිසා මේ කාල කන්නේ ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වයේ දිය හැකි දැක්මක් තිබෙන සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අර්ගලන්ත ජයග්‍රහණය කමිටුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.